මේ වෙනකොට ශ්‍රී ලංකාව වැටලා තියෙන තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් රට ඇතෑරලා යන්න පෙළඹිලා ඉන්නවා. හැබැයි ඒ රට ඇතෑරලා යන කට්ටිය පැත්තකින් තිබ්බොත් එහෙම ශ්‍රී ලංකාවේ ඉඳන් තමන්ගේ ව්‍යාපාරය පටන් අරගෙන ඒක දියුණු කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න තවත් පිරිසකුත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඉතින් අන්න ඒ පිරිස වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. මෙතනදී ඇත්තටම මම අද කතා කරනවා කොහොමද ඔයාලගේ බිස්නස් එකට අලුතෙන් පටන් ගන්න යන බිස්නස් එකට නමක් තෝරන්නේ. නමක් තෝරනකොට ඔයාලා මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕනේ කියන දේ ගැන. මොකද ගොඩක් කට්ටිය තමන්ගේ බිස්නස් එකට නමක් තෝරනකොට ආදි කාලේ ඉඳන් පැවතගෙන එන පුංචි දේවල් ටිකක් තාමත් අනුගමනය කරමින් ඉන්නවා. අන්නේ ඒ දේවල් ටික අපි බැහැර කරලා කොහොමද තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්නේ, ඒ වගේම මේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරන්නේ කියන එක ගැන මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරනවා. ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අද අපි බලමු කොහොමද ඔයාලා පටන් ගන්න බිස්නස් එකට නමක් නිර්මාණය කරන්නේ, ඒ වගේම ඒ නම ඔයාලා යොදනකොට මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඉතින් තාමත් මාස්ටර් එක සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් මේ වීඩියෝ බලන්නේ දැම පහල තියෙන රතුපාල subscribe button එක click කරන්න. click කළා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන videos ඉක්මනටම ඔයාලා ගාවට notification එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම Instagram එකේ, TikTok එකේ, Facebook එකේ අපිව follow කරන්න, ඒ වගේම like කරලා තියාගන්න අමතක කරන්නත් එපා. එහෙනම් brand එකට නමක් දාන විදිහ අද බලමු මේ video එකෙන්. ඇත්තටම බිස්නස් එකක් පවත්වාගෙන යන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මං හිතන්නේ නැහැ එයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ තාමත් නමක්වත් හිතලා නැත්නම්, එහෙමත් නැත්නම් තමන් හිතාගෙන ඉන්න නම මේකට සුදුසු විදිහ කියන එක ගැන තාම දෙගිඩියාවකින් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම නමක් නිර්මාණය කරනකොට මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මේක මුලින්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මීට අවුරුදු කීපයකට කලින් වෙබ්සයිට් නිර්මාණය කරන්න ඉගෙන ගන්න ප්‍රධානම හේතුව තමයි මට උවමනා වෙලා තිබුණා මගේම කියලා වෙබ්සයිට් එකක් බිල්ඩ් අප් කරන්න. ඒකේ මුලින්මම නිර්මාණය කරන්න හිතුවේ WordPress classified website එකක්. ඒ කියන්නේ ikman.lk එක වගේ වෙබ්සයිට් එකක් තමයි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් එතනදී මම මේ වෙබ්සයිට් එක නිර්මාණය කරලා ඒ වෙබ්සයිට් එකේ කරන්න තියෙන හැම දෙයක්ම, ඒ කියන්නේ ඒක දාන්න පුළුවන් හැම කැටගරි එකකටම දාලා ඒ වෙබ්සයිට් එක රීබිල්ඩ් කර කර රීබිල්ඩ් කර කර රීබිල්ඩ් කර කර මම ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගත්තා. එතනදී ඇත්තටම මම ගොඩක්ම බලපු දේ තමයි මට මේ දේ ඉගෙන ගන්න මම මේක ඩෙමෝ එකක් විදිහට යූස් කරනවා කියන මතයේ ඉඳගෙන තමයි මම මේක නිර්මාණය කරේ. ඉතින් ක්ලැසිෆයිඩ් වෙබ්සයිට් එකක් හදනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක යම් තාක් දුරකට ඉගෙන ගන්න ඕනේ. යම් තාක් දුරකට කියන්නේ හොඳටම වගේ ඉගෙනගෙන තියෙන්න ඕනේ. SMS gateway, එතකොට payment gateway මේ වගේ හැම දෙයක්ම apply කරලා තමයි මේ වෙබ්සයිට් එක නිර්මාණය කරගෙන ඉස්සරහට යන්න උවමනා වෙන්නේ. එතකොට අන්න ඒ දේ නිර්මාණය කරන්න බලනකොට මම ඒකට නමක් තේරුවා. නමක් තෝරනකොට මමයි මගේ යාළුවෙකු එකතු වෙලා තමයි නම තේරුවේ. ඒ නම මම ඇත්තටම දැම්මේ ශ්‍රීමාට්.lk කියලා. මෙන්න මේ ශ්‍රීමාට් කියන නමත් එක්ක මට ගොඩක් දෙනෙක්, ඒ කියන්නේ මම යාළුවන්ට කතා කරලා හැව, නෑදෑයන්ට කතා කරලා හැව, මට හැමෝම ගත් කටනම කිව්වේ ශ්‍රීමාට් කියන්නේ මොන නමක්ද, ඕක මිනිසුන්ට මතක හිටිනවද, කොහෙන්ද ඔය නම හොයාගත්තේ, ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් කිව්වා. ඊට පස්සේ ඒක කාලයත් එක්ක මම මේ බිස්නස් එක ඇතෑරලා දැම්මා. මේ වෙබ්සයිට් එක කොහොම වෙහිලා ගියා, සර්වර්ස් නැහැ දැන් අපි ගාව. ඒ දේවල් ඔක්කොම පැත්තකින් තිබ්බට පස්සේ තමයි මම මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් උනන්දු වුනේ. එතකොට මගේ ඔළුවට ඒ දවස් වලින් ඉඳන්ම ආපු දෙයක් තමයි Tamanta brand එකක් නිර්මාණය කරනකොට හැමෝටම මතක හිටින නමක් නිර්මාණය කරන්න ඕනේ. එහෙමත් නැත්නම් හැමෝටම මතක තියෙන නමක් අපි මේ brand එකට දාන්න ඕනේ කියලා. එතකොට දැන් මට ගොඩක් කට්ටිය උදාහරණයකට නම් පෙන්නුවා ikman.lk එක. ikman.lk එක ඇත්තටම ikman කියන වචනේ ඕන කෙනෙක්ගේ කටේ තියෙන දෙයක්, ඕන කෙනෙක්ට මතක හිටින දෙයක්. අන්න ඒ වගේ නමක් තෝරගන්න. එහෙම නමක් බැලුවොත් එහෙම අපිට අපේ බ්‍රෑන්ඩ් එකකට දාන්න පුළුවන් නම් තියෙන්නේ මේ අතේ ඇඟිලි ගානටත් වැඩිය අඩුවෙන්. එහෙම නෙමෙයි. මම තේරුම් ගත්ත එක දෙයක් තමයි තමන්ට මොන නමක් තමන්ගේ බ්‍රෑන්ඩ් එකට යූස් කරත් ඒ නම මිනිස්සු අතරට අරගෙන එන වැඩ ටික කරන්න ඕනේ අපි විසින්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ උදාහරණයක් වශයෙන් වස්ති. වස්ති ප්‍රොඩක්ෂන් අපි හැමෝම දන්නවා, යූටියුබර්ස්ලා, එතකොට ඒගොල්ලෝ සිංගර්ස්ලා, එතකොට මේ වෙනකොට කම්පැනිස් කිහිපයක අයිතිකාරයෝ, මේ වගේ ලොකු බිස්නස් චේන් එකක් මේ වෙනකොට වස්තිලට තියෙනවා. එතකොට වස්ති කියන නම දැම්මේ කොහොමද? මට කතා කරපු කට්ටියට මම කිව්වොත් එහේ මම මේකට දැම්මේ වස්ති කියලා, අයියෝ මොන ජරාවක්ද වස්ති කියන්නේ, මෙහෙම කන්නේ මෙහෙම කන්නේ කියලා මට ගොඩාක් උපදෙස් දෙයි. හැබැයි ඒගොල්ලන්ටවත් හිතාගන්න බෑ ඒකට දාන්න ඕන නම් මොකද්ද කියලා. හැබැයි අනුෂ්ක මේ වෙනකොට ඒකට වස්ති කියලා නම දාලා තියෙනවා. වස්ති කියන්නේ මේ වෙනකොට මේ ලංකාවේ තම සුප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එකක් බවට පත් වෙලා තියෙනවා. කොහෙට හරි ෂෝ එකක් බලන්න ගියත්, කොන්සර්ට් එකක් බලන්න ගියත් අපි හන්නේ වස්තිලා එනවද වස්තිලා එනවද. අන්නේ වස්ති කියන නම මේ වෙනකොට මුළු සමාජයෙටම ඔළුවට ගිහිල්ලා තියෙන වචනයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ බැලුවා නම් එහෙම මගේ නමට හොඳ රයිම් වෙන නමක් තියෙනවනේ, ඒ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එකට හොඳ රයිම් වෙන නමක්, එතකොට හැමෝටම මතක හිටින නමක්, හැමෝටම ලස්සන නමක් කියලා එයාලා නිකන් ඔය
ඔන්න ඒ වගේ නමක් දැම්මනම් එහෙම ඒක කවදාවත් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකට මේ වෙනකොට අරගෙන ඉන්න ටිකක් අමාරුයි. හැබැයි වස්ති කියන ජරා නමක් තමයි. හැබැයි ඒක මේ වෙනකොට ලෝක ප්‍රසිද්ධ එමත් නැත්නම් මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකික වස්ති කියන නම දන්නවා. එතකොට විනීල බලන්නකො. විනී කියන ප්‍රොඩක්ෂන් විනී ප්‍රොඩක්ෂන් උත් වස්තිලා වගේම තමයි. ඒගොල්ලෝ අවුරුදු 5ක් එක දිගට ඒගොල්ලන්ගේ වීඩියෝස් නිර්මාණය කරලා තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් ලා 1000ක්වත් නැති channel එකක. එතකොට ඒ වගේ ලොකු කට්ටක් කාලා තමයි මෙන්න මේ විනී කියන නම ශ්‍රී ලාංකිකයෝ අතරට අරගෙන එන්නේ. එතකොට ඒගොල්ලන්ගේ එක වීඩියෝ එක වෛරල් වෙනවා. ඒකෙන් එයාලට ස්පොන්සර්ස් ලා හම්බෙනවා 1 මිලියන් ගහනවා. ඒත් එක්කම තව ලොකු ගොඩාක් දුර ගමනක් ඒගොල්ලෝ මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට දැන් තේරෙන්න ඕනේ ඇත්තනම බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරද්දී නමද වැදගත් වෙන්නේ, කරන වැඩද වැදගත් වෙන්නේ කියලා. දැන් මට තේරෙනවා ඔයාලා හිතන දේ ඔයාලා හිතන්නේ කරන වැඩ තමයි වැදගත් වෙන්නේ නේද? කරන වැඩ වැදගත් වෙනවා. එතකොට ඒ කරන වැඩ වලින් තමයි නම උඩට එන්නේ. හරියටම හරි. මොකද කෙනෙක්ගේ නමක් එහෙමත් නැත්නම් දැන් අපි කියනවානේ common name එකක් use කරන්න කියලා. common නමක් use කරනකොට ඒ නමින් හැමතැනම Facebook pages තියෙනවා, YouTube channels තියෙනවා. ඔයාලට social media marketing පාරක්වත් ගහන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයාලගේ ඒ තෝරපු නමින් ගොඩාක් pages, YouTube channels ඒ වගේම TikTok accounts වගේ දේවල් මේ වෙනකොටත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම නම් ඇත්තම recommend කරන්නේ කාටවත් නැති නමක් තෝරන්න. හැබැයි මේ ගැළපෙන්නේ නැති, රයිම් වෙන්නේ නැති නමක් නෙමෙයි, ටිකක් ලස්සන නමක්. ටිකක් ලස්සන ටික uncommon name එකක් තෝරගෙන ඒ නමින් ඔයාලට පුළුවන් දේවල් කරලා, ඒ කියන්නේ ඔයාලට ඒ නම මිනිසුන්ගේ අතරට අරගෙන යන්න පුළුවන් දේවල් ටික කරලා ඒ නම ප්‍රසිද්ධ කරවන්න. ඒ නම ප්‍රසිද්ධ කරනකොට ඒ නම හැමෝටම මතකෙ ඉන්න බ්‍රෑන්ඩ් නේම් එකක් බවට පත් වෙනවා. එතකොට නමක් හිතන එක ගැන ඔයාලා ගොඩාක් ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා මේ වෙනකොට අපේ ස්ටුඩියෝ එකේ නම තමයි Tech Yard Studio. එතකොට Tech Yard Studio කියන එක uncommon නමක්නේ. Tech Yard. Tech Yard කිව්වම නිකන් මොනාද වගේ. Tech Yard Studio කිව්වම නිකන් ටිකක් හරි uncommon name එකක්. එතකොට මේ uncommon name එක සමාජයට අරගෙන යන්නේ කොහොමද කියන එක ගැන ප්ලෑන් එකක් මගේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මම මේකට වෙන මොකක් හරි මගේ නමත් එක්ක ෆොටෝ ස්ටුඩියෝ එහෙමත් නැත්නම් මේක වීඩියෝ එඩිටින් ස්ටුඩියෝ මේ වගේ එකක් දැම්මනම් මේක හැමතැනම කොමන්. හැබැයි Tech Yard Studio කියනකොට මගේ අර මාස්ටර් ටෙක් කියන නමේ කොටසකුත් තියෙනවා, ස්ටුඩියෝ කියන කොටසකුත් තියෙනවා. අන්න ඒ වගේ හැම දෙයකම කම්බිනේෂන් එකක් විදිහට තමයි මේ Tech Yard Studio කියන එකේ නම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒකමම ගොඩාක් හිතලා ඝන ගලපලා එහෙම දාපු නමක් නෙමෙයි. මම කල්පනා කර ඉන්නකොට නිකම්ම මගේ ඔළුවට ආපු නමක්. ඒක එතකොට යාඩ් කියන වචනේ මට හැමතැනම ඇහිලා තියෙනවා. ටෙක් කියන එකත් මම මේ වෙනකොට යූස් කරන වචනයක්. එතකොට ටෙක් යාඩ් කියන නම මට නිකන් ආවා. මම ඒක එවලෙම ලෝගෝ එක හැදුවා, එවලෙම Facebook pages ඔක්කොම ටික හදලා දැන් ඒවා මේන්ටේන් කරගෙන යනවා. එතකොට මම නමක් හිත ඉන්න ඒකට කාලය වැය කරොත් එහෙම ගොඩක් වෙලාවට ඒකට ගහන්න ඕන ප්ලෑන් එක හිතන්න ඔයාලට ගොඩාක් ලොකු කාලයක් වැය වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා දාන නම මොකක් වුණත්, ඒ කියන්නේ මම කියන්නේ නැහැ ඔයාලට ගැළපෙන්නේ නැති නමක් දාන්න කියලා. හැබැයි ගැළපෙන ලස්සන නමක් දාගෙන ඒ නම සමාජයට අරන් යන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට ලොකු අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ අයිඩියා එකත් එක්ක තමයි ඔයාලා දාන නම සමාජයේ කොච්චර දුරට වෛරල් වෙනවද, ජනප්‍රිය වෙනවද කියන එක ගැන තීරණය වෙන්නේ. ඉතින් ඒ හින්දා තාමත් ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න හිත ඉන්න කෙනෙක් නම්, නමක් නැතුව ඉන්න කෙනෙක් නම් ඔයාලගේ ඔළුවට එන ඔයාලගේ බිස්නස් එකට රිලේටඩ් නේම් එකක් යූස් කරන්න. ඒ කියන්නේ නේම් එකක් දානකොට බලන්නේ නමට Facebook pages තියෙනවද, Instagram accounts තියෙනවද, එතකොට TikTok accounts තියෙනවද. එහෙම නැතුව uncommon name එකක් හොයාගෙන ඒ uncommon name එක සමාජයට අරගෙන එන්න අනිවාර්යයෙන්ම ඔයාලට වැඩ කරන්න වෙනවා. මොකද එහෙම කියලා දැන් හැමෝම උදාහරණයක් ගන්න ikman.lk එක උදාහරණයක් ගන්න එපා. ikman.lk එක යාට හිදිච්ච නම යාදාලා ඩොමේන් එක අරගෙන වැඩේ පටන් අරගෙන ගියපු එකක් නේ ඒ කම්පැනි එක. එහෙමයි කියලා ඔයාලත් ඒ වගේ kadinam.lk arag.lk me.lk කියලා kadinam ikman ඒ වගේ නම් දාගන්න හදන්න එපා. ඒ ට්‍රෙන්ඩ් එක දැන් ඉවරයි. ඒකින්ද ඔයාලටම කොමන් වෙච්ච නම, ඔයාලටම කියන්නේ ඔයාලට අලුත්, ඒ කියන්නේ සමාජයට uncommon name එකක් තෝරගන්න ඒ name එක උඩට අරගෙන එන විදිහේ වැඩපිළිවෙලක් ඔයාලා නිර්මාණය කරන්න ඕනේ ඔයාලගේ බ්‍රෑන්ඩ් එක උඩට අරගෙන එන්න. ඒ හින්දා ඔයාලා නමක් දානකොට uncommon name එකක් යූස් කරන්න. යූස් කරලා ඒක සමාජයට අරගෙන එන්න, හොඳ වැඩපිළිවෙලක් හදන්න, හොඳ මාකටිං කැම්පේන් එකක් කරන්න, එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා හරහා මේක වෛරල් කරවන්න. වෛරල් කරවන්න මේ වෙනකොට ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. සමාජයේ ඕනතරම් වෛරල් වෙච්ච කට්ටිය ඉන්නවා. uncommon brands ඔයාලා ඕනතරම් හොයලා බලන්න. ඒගොල්ලන්ට නම් හිතිච්ච විදිහ නිකන් අහසින් පාත් වුණා වගේ නම් තමයි ඒගොල්ලෝ හිතලා දාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා AI උදාහරණයකට ගන්න කවුරුත් කියන මේ හැමෝටම මතක හිටින නම් දාන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ බ්‍රෑන්ඩ් එකට යුනික් වෙච්ච නේම් එකක් තෝරගන්න මතක තියාගන්න. මොකද මමත්
ඒකාලේ ගොඩක් ලොකු වැරද්දක් කරා මමත් කරන්න ගත්තා හැමෝටම මතක හිටින නමක් ඕනේ කියලා හැම තැනම තියෙන නමක් මගේ බ්‍රෑන්ඩ් එකටත් ඔබා ගත්තා ඒක මම පස්සේ කාලෙකදී වෙනස් කරලා දැන් මේ තියෙන අන්කොමන් නේම් එකෙන් මේ සමාජයේ මම හිතන්නේ නැහැ මේ වගේ ටෙක් ඇඩ් ස්ටුඩියෝ කියලා ස්ටුඩියෝ එකක් මේ මම ඉන්නේ ඒරියා එකේවත් ලංකාවේ ඇති සමහර විට එකක් හෝ දෙකක් ඒත් හැබැයි අර වගේ ෆොටෝ ස්ටුඩියෝ අරු ස්ටුඩියෝ මේ ස්ටුඩියෝ කියලා එහෙම නැහැ නමක් තෝරනකොට අන්කොමන් නේම් එකක් තෝරගන්න තෝරලා ඒක උඩට අරගෙන එන වැඩපිළිවෙල ඔයාලා ප්ලෑන් කරලා ඒ ගේම් එක ප්ලේ කරන්න ඔයාලම දැනගන්න ඕනේ. ඉතින් මේ නමක් නිර්මාණය කරන එක සම්බන්ධයෙන් තවත් මොනවා හරි ප්‍රශ්න ගැටළු ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඒවටත් අනිවාර්යෙන්ම උත්තර දෙනවා. ඒ හින්දා තියෙන ප්‍රශ්න ගැටළු ඒ වගේම වීඩියෝ එක ගැන තියෙන අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාලා මාස්ටර් ටෙක්ව තාමත් subscribe කරලා නැත්නම් දැම්ම පහල තියෙන රතුපාට subscribe button එක click කරන්න click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන වීඩියෝ සිග්මන්ට් වල ගාඩම notification එක විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම Facebook එකේ, Instagram එකේ, TikTok එකේ අපිව follow කරන්න අමතක කරන්න එපා. Facebook page එක like කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු.